अरे මට පොඩ්ඩක් කිය මගේ පුතේ කලින් ආපු එකෝ එක තාම තියෙනවද ඩිවයිසස් දෙකකින් කනෙක්ට් වෙලා තියෙනවද දැන් මට පොඩ්ඩක් චැට් එක දාමු පුතේ දැන් හරිද කියලා මට පොඩ්ඩක් චැට් එක දාමුකෝ හරනේ පුතේ කලින් අපි එක එන්නේ නැනේ ඔයගලන්ට පැහැදිලිව ඇහෙනව නේද හරි වැඩේ වටන් ගමු එහෙනම් පැහැදිලිව ඇහෙනවනේ හරි අපි ආ වැඩේට රයිට් මුලින්ම පුතාලව සාදරයෙන් පිළිගන්නවා ක්ලාස් එකට ඉංග්‍රීසි ක්ලාස් එකට එතකොට මෙතන අපේ කලින් සෙමිනාස් ආව හොදා ඇති ආව නැති ඇති ඒ වගේම පුතාලට පොඩි වෙනසකුත් ඇති සර් අපි මෙච්චර කාලෙ නිකන් ස්ක්‍රීන් ෂෙයා කරලා නේද අද කොහොමද මේ වයිට් බෝඩ් එකට ආවේ ඇයි පොඩ ප්‍රශ්න ගොඩක් ඇති හරි ගොඩක්ම ඉෆෙක්ටිව් විදිය මේකින්ද මගේ පුතේ අවන් මේම අද ඉඳන් වැඩේ පටන් ගන්න හැදුවේ අද ඒ වගේම පොඩ්ඩක් අර ස්ක්‍රීන් ෂෙයාරින් වලින් උගන්වන්න බැරි පාඩමක් තමයි අද උගන්වන්නේ යන්නේ හරි උදාල් තියෙන ඕන ප්‍රශ්නයක් හොස්ට් එක තියෙන්නේ මගේ පුතේ මම මේ කතා කරන්නේ කොහොම හොස්ට් එකෙන් ඒකට නැතුව හොස්ට් එකේ chat එකට දාන්න මේකට දැම්මත් ප්‍රශ්නයක් නැහැ උදාල් තියෙන ඕන ප්‍රශ්නයක් ඒකට දාන්න පුළුවන් හොඳයි හරි අපි යන් වැඩේට මේකයි කතන්දරේ අද කරන්නේ උදාල් දන්නවා මගේ පුතාලා ඔක්කොම හැමෝටම tenses අදාළ වෙනවා කියලා සාමාන්‍ය මගේ පුතේ හත වසරේ දෙවනි වාරෙට tenses නැති වුණාට හත වසරේ සමහර papers වල tenses වල simple present tense එක ටිකක් ගැඹුරට අහලා තියෙනවා මේ අද කරන්න යන tense එක ගොඩක් වෙලාවට මගේ පුතේ අයිය ලක්කලට චුට්ටක් වරද්දන එකක් වෙන්න පුළුවන් 11 වසරේ දැනට ඉන්න අයිය අක්ක කෙනෙක් ඉන්නා නම් එයාටත් මේකෙන් ප්‍රශ්නයක් දුන්නොත් ඒත් වරද්දන අවස්ථාව නැතුවම නෙමෙයි මේක අමාරුයි tense එක ලේසි වෙනාට වැඩේ අමාරුයි ඒ හින්දා අද පුතාලට ඒක A to Z එන හැටි කියලා දෙනවා සහ අන්තිමට අභ්‍යාසයක් කරනවා අපි බලමු අභ්‍යාසයෙන් ඔක්කොම හරියන්නේ කාගෙට කියලා. මොකද මම හිතුවා ටෙන්ස් එක අමාරුයි. ඒ හින්දා චුට්ටක් තේරුම් ගන්න දේවල් ගොඩක් තියෙනවා. චුට්ටක් ගන්නේ ගොඩක් තියෙනවා. හරිද? හරි. අපි ආ වැඩේට මගේ පුතාලා ටිකක් අලුත් පිටුවක් ගමු. ක්ලාසස් එන්නේ දැන් අලුත් පිටුවක ලියමු. ක්ලාස් එන්නේ දැන් අද ෆ්‍රීසි වෙනවා මගේ පුතාලා. පොඩි කොලයක් කරන් එහෙම නැත්තම් පොතක දුවර කවන්න නැහැ. හරි. අපි ආ වැඩේට මම මේ හරියන ඔය පටන් ගන්නනේ. රයිට්. මේ හරිය ලියුම් පිටනවා. सिंपल प्रेजेंट टेंस सरल वर्तमान काले वर्तमान काल simple present tense right මේක මගේ පුතේ මෙන්න මෙහෙමයි අපිට ප්‍රශ්නේ අහන්නේ හිතන්නකෝ ප්‍රශ්නේ එන්නේ ප්‍රශ්නේ වෙන්නේ මම මුලින්ම කතා කරලා ඉන්න නැත්නම් ඒක නේ ගොඩක් මවුල් යන වැඩේ ආ මෙහෙම අපිට මගේ පුතේ subject එකක් දෙනවා subject එකක් කියන්නේ මෙතන මේ විෂයක් කියන එක නෙමෙයි හොඳද subject එක කියන්නේ මගේ පුතේ කර්තෘ පදයක් ඒ කියන්නේ වාක්‍ය හරි ක්‍රියාවක් කරන කෙනෙක් කියලා අපි හිතන්නේ මෙන්න මේ කතරූපදය ඒක වචන වුණොත් එක විදිහකවත් බහු වචන වුණොත් තව විදිහකුත් කියලා පොඩි කතන්දරයක් තියෙනවා මේකේ මම ඒකින්ද මේ පැත්ත දාන්නම් ඒක වචන කියලා ඒක වචන එහෙම නැත්නම් සිංගියුල වුණොත් එහෙම එන විදිහ එකක් බහු වචන එහෙම නැත්නම් ටෝරල් වුණොත් එන එන විදිහ එකක් මම තේරුම් ගන්න ඕනේ නම් මම සිංහලෙන්ම ලියන්නේ හරිද ඒක වචන වුණොත් මම කිව්වොත්
ඒකවචනුනොත් තමයි පොඩ්ඩක් කතන්දරේ වෙනස් වෙන්නේ. ඒකවචනුනොත් මගේ උදේ ක්‍රියාපදයේ අගට මෙන්න මේ වචන තුනෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. එක්කෝ S, එක්කෝ ES, එක්කෝ IES. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. එයා ඉඳලා තමයි පිටිපස්සට එන ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් අනුක්ත පදේ එන්නේ. අපි කියන යාට ඔබ්ජෙක්ට් එක කියලා ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් අනුක්ත පදේ එහෙම නැත්නම් කර්ම පදේ කියලා කියනවා. අපි දැන් කියමු කර්ම පදේ කියලා. ඒ ඇවිල්ලා මෙන්න මේ ඒක වචන උත්තරය ඔය කතන්දර. බහුවචන උනොත් මම මුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රියාපදේ එහෙමම ලියන්න තියෙනවා. ඒ කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ එහෙමම ලියලා ඊට පස්සේ ගෙලින්ම මෙයා අනුක්ත පද දෙක සෙට් වෙනවා. ඒ කියන්නේ බහුවචන උනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වචන උනොත් තමයි තියෙන ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලානේ මේ කියවිලා තියෙන්නේ. හරි. අපිට අත්‍යවශ්‍යම දේවල් දෙක මම දැන් රවුම් කරන්න. රතු පෑන් දාන්න. ඒක වචන උනොත් මෙහෙම තියෙන්න ඕනලු. බහුවචන උනොත් කිසි ප්‍රශ්නයක් නැහැලු. ඕකනේ ඔය කියන්නේ. හා අපි යමු උදාහරණ දෙකක් බලන්න මේක. හොඳට අහගන්න. මලියම වෙලාවක් දෙන්න. මම එකම උදාහරණෙ පැහැදිලි කරන්න. දෙකක් තරම්. අපිට මුදේ විභාග දෙනවා he his තනක් දාලා වරහන් ඇතුළේ තියෙනවා මගේ උදේ read කියලා වචනයක්. read the novel model දුව ඔන්නව දෙනවා හරිද ඕකම අනිත් පැත්තට වෙනස් කරලා හී කියන එක මෙතන දේ කරලා ඔක කොහොමම දුන්නොත් එහෙ read the novel model දුව කියලා ඔන්නව දුන්නොත් ඉස්තැන්න විදිවස මොකුත් වෙනසක් නැහැ නේ වගේ තියෙන එකම වෙනස කොහෙද තියෙන ඉස්තැන්නට කලින් ආ ඉස්තැන්නට කලින් තියෙන එකම වෙනස නම් ඒක ගැන පොඩ්ඩක් බලන්න වෙනවා හීට කලින් තියෙන්නේ ආ රීට කලින් තියෙන කවුද හී හී කියන්නේ ඒක වචනද බහුවචනද කියන විතරයි බලන්න තියෙන්නේ හී කියන්නේ ඒක වචනයක් එහෙනම් මගේ උතේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ද ඒ තුන් දෙනාගෙන් කවද ගන්න කියලා මම පස්සේ චුට්ටකින් කියලා දෙන්නා ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මම එයා හැම වෙලියන්න බෑ මොකක් කරන්න ඕනද අපි එයා වෙලියලා S අකුරක් දාන්න ඕන රීඩ්ස් ඉන්න. මේකේ S දෙන්නේ ES දෙන්නේ IS දෙන්නේ කියලා මම දැන් ෂොට් එකෙන් කියලා දෙන්නම් හොඳයි. ඊට පස්සේ මේක බලන්න. ඉස්තැන්න කලින් තියෙන දේ දෙය කියන්නේ own කියන එක. own කියන එක එක වචනයක්ද බහුවචනයක්ද? බහුවචනයක්. එහෙනම් වරහන් ඇතුළේ තියෙන ක්‍රියාපද එහෙම ලියන්න තියෙන්නේ. එතකොට වෙනසක් නැහැ මම උදේ. ඔන්නමයි එන්නේ. පැහැදිලිද? ටෙන්ස් එකක සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් අඳුර ගන්න මේක ඉස්සරහට ලොකු නඩුවක් කරන ටෙන්ස් එකක්. තම හතේ 9 10 11 වසර වලට යදි සෑහෙන පා වේ මොකක් ඒක දැම්ම ඔලුවට දාගෙන තියාගත්තොත් සෑහෙන හොඳයි මේක ඒක වචනයක් හින්දා S අකුරක් ආවා මේක බහුවචනයක් හින්දා S අකුරක් ආවේ නැහැ right ඔන්න ඔක මුලින් ලියාගමු ඊට පස්සේ මම මගේ පුතාලට S දාන්නේ මොනවටද ES දාන්නේ මොනවටද IS දාන්නේ මොනවටද කියලා දෙන්න right ඔතෙන්ට නගන්න සෙට් එක ලියාගමු ले උඩට පැහැදිලි දෙයක් තියෙනවා නම් මට දෙයක් විතරක් නෑ. තාම වෙන්නේ නැහැ ඉවර.
පුතාලි වරනම් මේ රේසන් කරමු මගේ හොඳේ ඉවරයි රේසන් කරමු මතා මාතරයි ඉවරනේ හරි කට්ටි ඉවරලා රේසන් කරනකම මම චුට්ටක් මේක ඔෆ් කරන්නම් ඈ සම 4යි ඉවර ඉවරනට පස්සේ ඉක්මන රේසන් කරමු දැන් මට පුතාලා ෆිසිකල් ක්ලාස් එකේ ඔගේ පේන්නේ නැහැ නේ මගේ එහෙනම් හොඳමදේ මේක ලීර ඉවරච්ච එක රේසන් කරන එක. දැන්ට අටක් ඉවරයි. බලමු රීසනබල් ගණන් කප්පුවම ඊට පස්සේ ගලින්ම අර කැලලට යාවි. ඊට පස්සේ අභ්‍යාසයට. පොඩි කැලල එකයි තියෙන්නේ. ඉක්මනට. හරි මම උදේ 14ක් ඉවරයිලු මලත මේ චුට්ට චැටර් දාන් තාම මේ ටික ලියන කට්ටි ඉන්නවනะ හැමෝම රේසන් කරන්න නැතිනම් මම චුට්ටක් අහන්නේ ආ 16ක් ඉවරයි තාම ලියනවනම් අර මේ හොස්ට් එකට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම වෙලාව දෙන්න හොඳේ මම චුට්ටක් බලා ගන්න යවනේ ආ 20ක් ඉවරයි මම පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඔගොල්ලෝ ලියනක් තාම තියෙනවා ආ හරි තාම ලියන පුතා ලියන හරි ලියන් 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 හරි වගේ පුතාලා තාම ලියන ඉන්නව නම් chat එකට තාම 30ක් ඉවරයිලු ඉවරයිද ඉවරයිද ඉවරයි තේ තින්න වගේ මෙන්න chat එකට තාම හරි ඉවරයිනේ හරි දැන් ආවම වගේ පුතාලා ඕනම් පොඩ්ඩක් screenshot එකක් අහකට කරවන්න නෑ මගේ පුතේ මොකද මේක අලු පුතේ මේකට මේ මොකද්ද दाने पर हम होस्ट कर दाने में वो लोग हमें दादी
ඔව් ඒක බලද්දි අනිත් පැත්තට යනවා ඒක. හරි. තාම ඉවර නැති අයට ඕන නම් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න chat එකට. අලුතෙන් එහෙම ලොග් වෙච්ච පුතාලා ඉන්නවා. එතකොට ඒ පුතාලට ස්ක්‍රීන්ෂොට් එක බලාගෙන එන්න පුළුවන්නේ. ඉන්නේ නම් අයක දාලා ඉන්නවා. අලුතෙන් ලොග් වෙච්ච පුතාලා ඕන නම් මගේ පුතේ ස්ක්‍රීන්ෂොට් එක දිනා chat එකේ ලැප් එකේ ස්ක්‍රීන්ෂොට් එක ඒක බලාගෙන අපි ඒ નોට් එක ලියා ගන්න ගමන් මම කියන කී ළඟට අහන් ඉන්නවා. හරි. මගේ පුතාලා මෙහෙමයි. प्रश्न දැන් අහගන්න. ආ. මෙහෙමයි. මගේ මතාලා මේ ඔක්කොටම යටින් තරුවක් දාලා අපි පොඩ්ඩකට නම් මේ කියන වාක්‍ය මාත් එක්කම ලියමු, සර්ට් එක්කම ලියමු මේක. අහගන්න. මේ වාක්‍ය ඕන රතු පැරකිල්ලුවක් කවන්නේ නැහැ. මාත් එක්කම ලියමු. කතෘපදය ඒක වචන නම් एकवचन नाम योदन्ने एस ई एस आई एस एस ई एस आई एस वेलिन कुमाग्दै සලකා බැලීම කතෘපදයේ ඒකවචන නම් යොදන්නේ s e s i e s වලින් කුමක්ද සලකා බැලීම ඒ කියන්නේ මගේ උදේ බහුවචන වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ වරහන් ඇතුලේ තියෙන මනුස්සයව එහෙමම ලියන්න තියෙන හැබැයි ඒකවචන වුණොත් අවුලක් තියෙනවා s අවුලක් එන්නත් පුළුවන් e s එන්නත් පුළුවන් i e s එන්නත් පුළුවන් ආ කතෘපදයේ ඒකවචන නම් යොදන්නේ s ද e s ද i e s ද වලින් කුමක්ද සලකා බැලීම. හරිද? ඒක ලියාගත්තද? හරි. ඒක පැහැදිලි. උදාහරණ මේ අපැහැදිලි ඒවා ඇහෙන්නේ නැති ඒවා ඔක්කොම අර හොස්ට් එකේ chat එකේ දාන්න ඕනේ. හරි. සලකා බැලීම. දැන් ඊට පස්සේ රෝම ඉලක්කම් එක කියලා දාලා ලියා ගන්න මගේ පොතේ S යොදන අවස්ථා කියලා. S යොදන අවස්ථා. S සෝරි S එකට වඩා අපි ලේසි මෙහෙම ලියාගත්තා මුලින් ES අපි ලියමු මම මේ ඊට පොඩ්ඩක් ගන්න හොඳේ මම හිතන්නේ මේ ටික ලියලා ඇති කියලා එක චූට්ටක් ගන්නවා ES යොදන අවස්ථා නම්බර් 1 ES S අකුරට කලින් ඊ අකුරක් දාගන්න එතකොට හරි ES යොදන අවස්ථා මේක මතක තියාගත්තා ලේසි අනිත් ඒවා වඩා ES යොදන අවස්ථා ES දාන්න මේ වගේ තැන්කට වගේ උදේ පහයි මතක තියාගන්න තියෙනවා ක්‍රියාපදයක් අන්තිමට මොකද්ද ක්‍රියාපදයක් අන්තිමට මෙන්න මේ කැලි ටික තියෙනවා CH SH SS O X මොනවද CH SH O CH SH SS O සහ X उदाहरण miss මගෑරෙනවා අගර ඩබල් එස් එහෙනම් ES go යනවා අගට o එහෙනම් ES mix මිශ්‍ර කරනවා අගට x එහෙනම් ES ඔන්නමයි වගේ තේන්නේ මේ ඇවිල්ලා ES යොදන අවස්ථා මොනවද
ES යදන අවස්ථාව. ඒක තමයි මතක තියාගන්න ලේසිම. මෙන්න මේ සෙට් එක විතරයි මතක තියාගන්න තියෙන්නේ. කොහෙන් ගියත් ඒක වචනයක් තියෙන්න ඕන. ඒ බහුවචන තියෙන වචාවක ඔච්චර තමයි. ඒක වචන උද්ද මේ තියෙන්නේ. ආ එහෙනම් ES යදන අවස්ථාව ගොතේ CH SH SS OX මේ සෙට් එක තියෙන්න ඕනේ. මේ සෙට් එක තියනවා නම් මොකක් වෙනවලුද? මෙන්න මේ සෙට් එක වෙනවලු. හරිද? පැහැදිලි? Right. මේ ඇවිල්ලා ES යදන අවස්ථාව. ඊට පස්සේ IDS එකත් මම ඒක මෙහා පැත්තට ලියන්නම් මගේ පුතේ. දෙක. ඒකත් මම කොටුවක් ගහලා ලියන්නම්. ඒක පැහැදිලි නේද? ඒකේ මෙන්දිකට ගුණනේ. Right. දෙක. IES යදන අවස්ථාව. IES යදන අවස්ථාව. අර කොළපාට වාක්‍ය අත්‍යවශ්‍ය නැහැ මම පුතේ. හරිද? කොළපාට වාක්‍ය කියලා තියෙන්නේ මෙච්චරයි. මේ තුන එනනම් ඉස්සරහා ඒක වචනයක් තියෙනවා කියන විතරයි කියන්නේ තියෙන්නේ. ඒක මේ නෝට් එක දිවන්නේ. එහෙනම් අරගෙන ගෙන එච්චර ලොකුට හිතන්න එපා. මේක ඇන් දිග හරියට කියවන්න. මේ දෙක තමයි ඔය අපිට අභ්‍යාස කරන්නේ. IES යදන අවස්ථා. දැන් ES කියත අතරේ හරි. ඇයි යන්නේ IES යදන අවස්ථාවල? ඒකේ තර්කය මම මෙහෙම ලියන්නම්. ඒකේ පොඩි තරු දෙකක් වගේ දාලා ලියවනම් හරි වගේ. මේකේ ඇවිල්ලා මොනවද මේ සෙට් එකේ තියෙන්නේ බෑ. මේ කට්ටිය මේ පොඩි කට්ටිය ඉන්නවා නම් ක්‍රියාපදයේ අන්තිමට කවුද CH SH SS O X මේ සෙට් එකේ ඉන්නවා නම් එහෙම IES ල කතන්දරේ වෙනස් වගේ උදේ IES එක චුට්ටක් අහගෙන වගේ උදාලා මෙහෙම මේක මම ෂෝට් නෝට් එකක් විදිහට ලියලා දෙන්නම් ගැටර ලේදී පාඩම් කරගන්නත් නේ ආ මෙහෙමයි එන්නවා ක්‍රියාපදයේ अंतिम अक्षर क्रियापदे अंतिम अक्षर वाई विया युतुई और ने का हरि द आईईएस दान नाम के पुत्र इस तरह एक वचन है कि न तोड़े हरि ये वाके मुकाब तीन नॉन द क्रियापदे अंतिम अक्षर वाई वेन नॉन दें मागे पुत्र तल में कल ये नॉन चुट अगर ना तल में का हागा ना दे मान देखो मैं लिया करने लगा देना ක්‍රියාපදයේ අන්තිම අකුර YVA තුයිලු. හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් තමයි අහගන්න ඕන කැලේ. ක්‍රියාපදයේ අන්තිම අකුර YVA තුයි සහ Yට කලින් අකුර Yට කලින් අකුර වවල් එකක් නොවිය යුතුයි. වවල් කියන්නේ මොනවද මම උටේ? A E I O U එකක් නොවිය යුතුයි වෙන්න නෙමෙයි නොවෙන්න ඕනේ කියලායි මේ කියන්නේ නොවිය යුතුයි ඔන්න මුදේ තර්ක දෙක මොකද්ද ක්‍රියාපදයේ අන්තිම අකුර y වෙන්නත් ඕනේ y ට කලින් අකුර vowel එකක් නොවෙන්නත් ඕනේ අපි උදාහරණයකට යමු හිතන්න මෙහෙම cry C R Y ඉතින් ඉස්සරහ එක වචනයක් තියෙන කියලා එහෙනම් මොකක්ද දෙන්න ඕනේ IES මේ මෙන්න මේ දෙක තියනවා නම් මම පුතේ Y අයින් කරලා IES දානවා දැන් බලන්න Y තමයි අන්තිම අකුර හරි Y ට කලින් තියෙන අකුර මම බලන්න R R කියන්නේ A E I O U නෙමෙයි එහෙනම් මොකද කරමු කියන්නේ Y අයින් කළා IES දානවා එතකොට price කියන එක ලියන්නේ ඔන්නවම පැහැදිලිද ආ ඊට පස්සේ තව උදාහරණයකට යමු fly පියාඹන පියාසර කරනවා දෙකම ගන්නයි අන්තිම අකුර y y ට කලින් තියෙන්නේ l l අකුරක් කියන්නේ a e i o u වලින් එක නේද නැහැ එහෙනම් fly එක flies කරද්දී f l දාලා f l දාලා i e s දානවා පැහැදිලිද ඔන්න ඔහමයි ඉන්නේ මේක fly flies කරද්දී එන්නේ කොහමද තාවකාලික පැහැදිලි right දැන් මම උතල් ලියන්න තියෙන්නේ මොකද්ද ES යදන අවස්ථා සෙට් එක මේ IES යදන අවස්ථා ටික මේ දෙක ලියලා ඉවරනාට පස්සේ චූටි වාක්‍යයක් ලියන්න දෙන්නේ ඊට පස්සේ හරි ඔකෝඩි මේ දෙක පැහැදිලිව කොටු කරලා ලස්සන්ට highlight කරනවා highlight කරලා ඔක්කොම ටික කරලා මෙන්න මේ දෙක ලියාගන්න දැන් මම ආපු උතාල වගේ උතාලට මුලින්ම ඔක්කොම ටික පැහැදිලිව ලියන්න තියෙන්නේ හරිද දැන් ලොග් වෙච්චා ඉන්නවනේ මුලින්ම සෙට් එක ලස්සන්ට ලියාගෙන යන්න මේ දෙක විශේෂයි
හරි රයිට් මම චුට්ටක් බොන්ඩේ අයින් වෙන්න මගේ පුතා ලියන හරි මේකේ තර නීති එහෙමමයි ලියලා ඔයාලා රේසන් කරන්න ඕනේ කටි රේසන් කරාට පස්සේ p ළඟට යනවා හරි බගුතේ අ 18ක් රේසන් කරලා තියෙනවා මට මේ ටික තම ලියන කවුරු හින්නා නම් හොස්ට් එකට මැසේජ් එකක් දාන්න සර් මම තාම ලියනවා කියලා
හරිද? right. මම හිතන්න පැහැදිලිනේ. හරි. දැන් අපි කතා කරාම උදේ E I E S කතන්දරේ කතා කරා E S එක කතා කරා අපි කතා කරේ නැත්නම් ගත්තාම S කතන්දරේ. ඒක මගේ පුතේ මම මෙතනම යටින් ලියලා කියලා දෙන්නද? right. ඒක ලේසි. ඔච්චර දෙයක් නැහැ. ඒකේ පදල තියාගන්න. මෙච්චරයි පදල තියාගන්න තියෙන්නේ. මෙතනම යටින් මගේ පුතා ලියාගමු. S එතන අවස්ථා කියන මෙතනම යටින්. ඕනේ කළු පැන ලියන්නද? ඒක පැහැදිලි ඉන්නේ. एक हरी देख हरी तू एस योदन अवस्था मेकिंग अप नोट के राइट वैसे के लिए मैंने दिन अभ्यास है अरे एस योदन अवस्था की ना मैंने मैं बोलिया ना क्यों थे पर्वत आला यह तो ई एस हा यह तो ई एस हा IES याना पद देखकर मैं यह तो ES हाँ IES याना पद देखकर मैं योदा नोगन्ना अवस्था वाले दी इस भाविताव मुखते सरल दिए क्रियापद क्रियापद अवस्था मुखदे मेक दान මේක එනවා නම් IES මේ දෙකම දාන්න බැරි නම් දාන්න තියෙන මොකද S හා හැබැයි මේ මොනවා දාන්න මොකක් වෙන්න ඕනද ඒක වචනයක් වෙන්න ඕනේ මම හිතේ ඒක වචනයක් වෙන්නේ නැති නිකන් ඒවට දාන්න නැහැ මේක හරිද ඒක වල දැන් බහු වචනයක් තිබ්බොත් නිකන් වරහන් දෙක තියෙන ක්‍රියාපද ලියන්න තියෙන්නේ පැහැදිලි හරි මෙන්න මේ සෙට් එක තාම ලියන කවුරු හරි ඉන්නවා නම් ඉක්මනට සෙට් එක තාම හොස්ට් එකට දැන් අපි ගෙලින්ම යන්න අභ්‍යාසෙට ඔය සෙට් එක තාම ලියනවා නම් විතරක් මට ඉක්මනට සෙට් එක තාම මෙන්න මේක තමයි මේ මේ සම්පූර්ණයනේ මෙන්න මේක තමයි පුතේ අපි දැන් කළේ. ඒක විතරයි ලියන්න තියෙන ඔයාලා වෙලාවට. මේක තාම ලියනවා නම් මේ හොස්ට් එකට දාන්න. ඉබට අද අපි ක්වික් එකේ වැඩ යන්න ඕනේ. වයින්වත් එක තමයි. හරි. මගේ පුතා ඉවරයිනේ. right. නියමයි ඈ. මේක කොල්ල කෙල්ල දෙයක් ඉන්නේ. right. අපි ආවෙ වැඩේට පාවිච්චි. ආයෙ මතක් කරන් යන්න රිමයින්ඩ් නෑ. මොකද මම මේක අහලා දැත්ත. හරි. ES දාලා නම් මොනවද ආවෙ තියෙන්නේ? දැන් ඔන්න හයියෙන් කියමු. CH තියෙනවනේ SS තියෙනවනේ SS තියෙනවනේ O තියෙනවනේ X තියෙනවනේ ඔය සෙට් එක තියෙනවා IES දාන මොනවද මේ අන්තිම අකුර Y වෙන්නවනේ Y ට කලින් vowel එකක් නැති වෙන්න ඕනේ vowel එකක් තිබ්බොත් මොකද කරන්න සර් vowel එකක් තිබ්බොත් දාන්න S අකුරක් පුතේ දැන් නිකන් හිතන්න ලියන්න මම හරි ලියන play කියලා තිබ්බ කියන එතකොට ඉස්සරහ තියෙන he වගේ වචනයක් නම් මොකක් වෙනවා he plays වෙන්නවනේ හරිද ඒවට IES දාන්න නැහැ අන්තිම අකුර y වෙන්නත් ඕනේ ඊට කලින් vowel එකක් නැති වෙන්නත් ඕනේ හන්දේ ආ එහෙනම් මෙහෙම සහ මේ දෙකම දාන්න බැයි නම් ගොඩක් ඒවට දාන්න s අකුරු හරිද මුලින් මේ දෙක දිනන දාන්න පුළුවන්ද බලන්න බැයි නම් ඉතින් ඒ හැම එකටම s තමයි දාන්න තියෙන්නේ හරි පැහැදිලි right අපි ආ වැඩේ ඔන්න මම දැන් අභ්‍යාස දානවා ඔයගොල්ලෝ ඉක්මනට ඉක්මනට මාත් එක්ක ඔලියාගෙන ගිහින් උත්තර සෙට් එක දාගෙන 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 යන්න හරි මම මේ දෙක සෙට් එකම අරලා දානවා දැන් වැඩේ තේරුණානේ හැබැයි මොනවා වුණත් මෙන්න මේකේ තමයි තර්කය ඒක වචනයක් වුණොත් විතරයි මේ සෙල්ලම ඔක්කොම දාන්න පුළුවන් හොඳේ බහු වචනයක් නම් එක වරහන ඇතුළේ තියෙන දේ ලියන්න තියෙනවා මම මෙතෙන් ඉඳන් දාගෙන යන නෝට් එකත් ඒකට සමහර
හරි ලියාගෙන වැරදි මතක කියන ඉන්නා නම් එයාට පැහැදිලි වෙනවනේ හරි ඔන්න මන්ද අභ්‍යාස දාගෙන දාගෙන යනවා ඈ ඔයගොල්ලෝ මාත් එක්ක ලියාගෙන 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 යන්න right ඔන්න එනවා මම පටන් ගත්තා ඔන්න එක මෙයා හරි ලියන්නනේ බලු තමයි මේකත් ලියන්න පුළුවන් අයිනේ නෑ කමන්න මේ වගේ merchant merchant කියන්නේ මගේ පුතේ වෙලෙන්දා දැන් ඔයගොල්ලෝ බලන්න එයා ඒක වචනයක් බහුවචනයක්ද කියලා හනේ merchant වරහන් ඇතුලේ තියෙන sell groceries groceries in his shop ඔයගොල්ලන්ට උත්තර දාන්න මේ මොකක්ම බලන්න ඕනේ නැහැ මෙයා දිහා බලන්න මෙයා දිහා බලන්න එච්චර තියෙන මේ දෙක දිහා විතරයි බලන් තියෙන්නේ මුලින් මාත් එක ලියයි යන් දෙක ඩොක්ටර් ඉස්තන ට්‍රීට් patient patients finally ඒ වෛද්‍යවරයා ගොඩක් කරුණාවන්ත විදිහට එයාගේ රෝගීන්ට සලකනවා දෙක තුන්වෙනි එක v අපි play cricket every evening අපි හැමදාම හවසට ක්‍රිකට් සෙල්ලම් කරනවා හතර මගේ පුතේ she study hard for the exam එයා විභාගයකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා she study hard for the exam පහ පහ අපි ගාමගේ පුතේ මෙහෙම එකක් engineers engineers බහුවචනයක් හොඳේ build b u i l d engineer ගොඩනගනවලු ඔන්න වගේ පුතේ අද ආපෙක අලුත් වචනයක් ඉගෙනගෙන යමු මේක එකට ලියන්නේ මේක සමානට 11 අතර අය ලක්කලක් දන්නේ නැහැ මේ වචනේ fly over මේක කැලි දෙකකට ලියන්න එපා එතකොට කියන්නේ උඩින් පියාඹනවා කියන එක හැබැයි ඇත්තටම fly over එකට ලිවුවට පස්සේ තේරෙන උඩින් පියාඹනවා නෙමෙයි මොකද්ද තේරුම මේ තියෙන්නේ මගේ පුතේ ගුවන් පාලමට කියන වචනේ පාලමට කියන්නේ බ්‍රිජ් තමයි ඒක හරි. හැබැයි ගුවන් පාලමට කියන්නේ නෑ මගේ පුතේ. එයා බ්‍රිජ් එහෙම උගුත් වචනයක් කියන්නේ නෑ හොඳේ. මේක තමයි වචනේ. fly over. හය හය වෙන එක i ඉස්තන wake up early in the morning fire හත වගේ පුතේ මම ඔක මටක් දෙන්නම් හනේ හත අපි ගමු මෙහෙම එක හත වෙනි එක සහන් වරහන් ඇතුලේ වොච් Sahan watch cartoons every day. Sahan have a cartoon banana. Sahan watch cartoons every day.
අන්තිම එක මොකද ඒ අන්තිම එක මම එක කැලි දෙකකට ලියන්නම් කැලි දෙකක් දාන්න පුළුවන් එකක් කියලා ලියන්න මේක මිනෝලි මිනෝලි ඉස්සනක් cry minoli is tana cry while kiyan wage puthe athara thura minoli is tana cry while kiyanne e athara thura her mother paranathale go to the pair pair kiyanne pole amma polata yana atharathuredi minoli and walu right onna thiyena wage puthe uttara danna abhyase hondata kiyawanna hondata karapu note ekak a to z balanna a to z balala onna uttaram balanna මෙතන තමයි අන්තිම එක තියෙනද? පාවා චුට්ටක් අයින් වෙන ඇටි තේලා තියෙන්න. ඔන්නම තියෙන්න. රයිට් මම උදාර කිමිට කරලා ප්‍රෙසන් කරනවා. उत्तर टीका उत्तर टीका उत्तर
මේවා වගේ 21ක් ඉවරයි. මේ තුනක් හරි මං ගේසන් 30ක් විතර යනකම් ඉන්නම් මගේ මුතේ හොඳේ. ඉවරයි බලන්න හරියද ආයි ඩබල් චෙක් කරන්න දාලා තියෙන උත්තරේ හරියද කියලා. අනිත් අය හිමීට කරා. හරි මම මේ කතා කරමුද? රේසන් 27ක් තියෙනවා. ඉවර ඔක්කොම රේසන් කරගෙන යන්නද? හරි බලමු පළවෙනි බලනවා පුතේ merchant velenda his tanak sell groceries in his shop velenda තේ සිල්වර් බෝල්ට් එක විකුණනවාලු එයාගේ shop එකේ ඕකනේ කියන්නේ ආ හරි එහෙනම් බලන්න මම පුතේ his tanak කලින් තියෙන කවුද merchant merchant කියන්නේ ඒක වචනයක් දැන් බලන්න මෙයාට es දාන්න පුළුවන්ද කියලා ch ss ss o x කවුරු හරි ඉන්නවද මෙයාගේ අන්තිමට නැහැ අන්තිම අකුර වයිඩ් බලන්න වයිඩ් කලින් වවල් බලන්න කලින් අන්තිම අකුර වයිඩ් කියලා බලන්න එපා ඒ නැහැ ආ එහෙනම් මගේ පුතේ මෙයාට මොකක්ද දෙන්නේ ඒක වචනයක් නම් මේ තුනේ එකෙක් එන්නේ මේ දෙකම දාන්න බැරි හින්දා අපි දාන්නේ s එක එහෙනම් උත්තරේ මගේ පුතේ sales දෙවෙනි එකෙන් ડોක්ටර් ට්‍රීට්ස් patients kindly වයිඩ්වරයා රෝගීන්ට කාරුණිකව
සලකනවලු මේකත් බලන්න පුතේ අන්තිමට CH SS SS OX තියනවද නැහැ ES දාන්න බැහැ IS දාන්න වයිල් කරක් තියනවද ඒත් නැහැ එහෙනම් අපි උතේ මේ විදිහමයි ක්‍රීට් එක මොකක් වෙන්න ඕනද ක්‍රීට්ස් වෙන්න ඕනේ S අකුරක් ඊළඟට යමු We his tenant play cricket in every evening. අපි cricket සෙල්ලම් කරනවා හැම සැන්දෑවකම. ආ. His tenant කලින් මාල් පුතේ මේ දෙකේම තියෙන ඒක වචන දෙයක්. මේතර ඉන්නේ කවුරු බහුවචනයක්. ආ බහුවචන නම් තර්කයේ මේක. එතකොට ක්‍රියාපද මොකුත් අදාළ නැහැ. බහුවචනයක් නම් මොකක් කරන්න ඕනද ක්‍රියාපදේ හැමම වලු. එහෙනම් ඉතින් මාල් පුතේ බහුවචනයක් කියන හැම වෙලාවකම වරහන් ඇතුළේ තියෙන ක්‍රියාපදේ හැමම ලියන්න. එතකොට ඒ උත්තරේ හරියයි. ඒකට මොකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. හරිද? ඊළඟ බලන්න she study hard for the exam ඇය මහන්සිලා වැඩ කරන අලුත් විභාගයක බලන්න ඇයන තියෙන්නේ එහෙනම් මේ තුනේ එකනේ බලන්න es දාන්න පුළුවන්ද කියලා ch sh ss ox කවුරු හරි ඉන්නවද අකට නැහැ y ඉන්නවා දාන්න මෙන්න ඉන්නවා පුතේ y දැන් බලන්න y ට කලින් vowel එකක්ද තියෙන්නේ කියලා ආ නැහැ වයිට් ඉන්නවා වයිට් කලින් වවල් එකකුත් නෑ මගේ පුතේ එහෙනම් මොකක්ද මේකට දාන්නේ S නෙමෙයි IES දාන්න ඕනේ ආ එහෙනම් මේ Y අකුර ගාවට වෙනකන් එහෙමම ලියන්න ඉතුරු ටික IES දාන්න කොහොමද එන්නේ එතකොට studies Y අයින් කළා මගේ පුතේ IES දාන්නේ ඒක හොඳට මතක තියාගන්න ඊට පස්සේ engineers මුලින් බලන්න ඕනේ මේක S අකුරක් තියෙන engineers බහුවචන එහෙම ඉතින් හිතන්න දෙයක් නැහැ. කෙලින් වරහන් අතේ ඉන්න එක හැම මොකද කියන්නේ. අයි මේ බලන්න ඕනේ බහුවචනත් එක ප්‍රශ්නයක් නැහැ. ඒක වචනවත් තව ප්‍රශ්න තියෙනවා. හරිද? ආ එහෙනම් අපි උදේ කෙලින්ම build එක එහෙමම පොතෙන් දෙනවා. පැහැදිලි? Right. ඊට පස්සේ ඒ ටික හරි හැවදිස්සේ බලන්න ඕනේ පුතේ ඉස්සරහා විතරයි. ඉස්සරහා ඒ බහුවචන නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඒක වචන උනොත් තමයි ES තියෙන්නේ මේ මේ මෙන්න මේව තමයි ඒක වචන 1 2 4 ඒ ඔක්කොම ඒක වචන එතකොට තමයි ප්‍රශ්නේ මෙන්න මේක වරද්දන්න පුළුවන් ඉංග්‍රීසි වල මගේ පොතේ I සහ U I කියන්නේ මම U කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අපිට එකපාරට දැක්කම පැස්ස පේන්නේ මෙයා ටිකක් බහුවචනයක් වගේනේ sorry ඒක වචනයක් වගේනේ I කියන්නේ මම මම නයි කියනයි you කියන්නේ ඔයා එහෙනම් ඒත් එක්ක නයි හැබැයි මම හිතේ මේගොල්ලෝ ප්‍රථම පුරුෂ ඒකවචන නෙමෙයි ප්‍රථම පුරුෂ ඒකවචන කියන්නේ මොනවද ඔහු ඇය සහ ඌ he she it සහ ඕනෑම ඒකවචන නාම පදයක් උත්තම පුරුෂ තමයි මගේ පුතේ I මධ්‍යම පුරුෂ තමයි you අපි සිංහලෙන් කියන්නේ තෝතෝ පිණුගුණු මෙලා කියලා අන්න ඒ ටිකට you දාන්නේ සාමාන්‍යයෙන් ඉතුරු ටිකට එන්නේ මේක පැහැදිලිද එහෙනම් මගේ පුතේ I කියන එකත් මේ වෙලාවේ සලකන්නේ බහුවචනයක් කියලා. එයා ඒකවචනයක් කියලා සලකන්නේ නැහැ. ඇයි ඒ ඉංග්‍රීසි භාෂාවේ ඒකවචන කියන්නේ මොනවද මගේ පුතේ? ප්‍රථම පුරුෂ ඒකවචන විතරයි. I කියන්නේ උත්තම පුරුෂ ඒකවචනයක්, U කියන්නේ මධ්‍යම පුරුෂ ඒකවචනයක්. ඒ දෙකම ගන්න බැහැ. මෙතන U එකක් නැහැ. හැබැයි I තියෙනවානේ. හැබැයි I කියන්නේ කවුරු කියලා සලකන්නේ එතකොට? බහුවචනයක් කියලා සලකන්නේ. එහෙනම් මගේ පුතේ ක්‍රියාපදයක් කරමු මුකුත් වෙනවද? එන්නේ නැහැ. එහෙනම් wake up ම තමයි. මෙයා වේක් අප්ම තමයි හරිද ඊට පස්සේ එක සහන් ඔන්න ඒක වචනයක් වගේ උදේ මෙන්න ඒක වචන එහෙනම් මුලින් බලන්න ඕනේ මොකද්ද ES දාන්න පුළුවන් මොකද CH SH SS OX ඔන්න වගේ උදේ CH එකක් තියෙනවා ඒ තියෙන්නේ ඒක වචනයක් ඉස්සරහා තියෙන්නේ ආ CH නම් තියෙන්නේ මොකක් වෙන්න ඕනද ES දාන්න ඕනේ එහෙනම් ඔය වචනේ හොම්ම මුලින් ලියලා ඉන්න ඊට පස්සේ ES එකක් දාන්න. පැහැදිලි? watch කියන එක හැමම ලිව්වා. ඒක watches කරා. watch කියන එක හැමම ලිව්වා. ඒක watches කරා. සහන් watches cartoons every day. සහන් නරඹනලු කාටුන් හැමදාම. ඊළඟ එක. සර් පස්සෙන එකට ES එන්නේ නැත්තේ. පස්සෙන එක මොකද පුතේ? D නේද? D වලට කොහොමද එන්නේ නැන්නේ? CHSS එහෙම මොකුත් නැහැ. මේවා නිකන් කොහොමද PS නෙමෙයි මොකුත් ගන්න බැහැ. මේ මෙතන engineers බහුවචනයක් නෙමෙයි. බහුවචන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. වරහන් ඇතුළේ ඉන්න එක නේ හැමෝම ලියන්නේ. build කියන එකට කොහොමද PS දාන්න බැහැ. මෙතන ඒක වචනක් තියෙනවා. මොනවද තර්ක?
CH, SH, SS, O සහ X. මේක ඒ අකුරු කවුරුත් නැහැ නේ මෙයාගේ අන්තිම. ඒ වෙනින්ද ES දාන්න බෑ අපි. ES නෙමෙයි S අකුරක් දාන්නත් නැහැ මෙතන බහුවචනයක් තියෙනවා. බහුවචන නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ. 3 වෙනි එක බහුවචනයක්, 5 බහුවචනයක්, 6ත් අපිට ගන්න වෙන්නේ බහුවචනයක් විතර. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ වරහන් ඇතුළේ තියෙනවා එහෙම ලියන්න තියෙනවා. පැහැදිලි? අපි අන්තිම එකට. Minoli kiss the nut cry while her mother go to the fair. Minoli අඬනවලු අම්මා පොලට යන අතරතුරේදී. ඔකන කියන්නේ. හරි බලන්න. Minoli ඒක වචනයක් මම හිතුවේ එහෙනම් මේ තුනේ එකෙක් කියන්න ඕන. Kiss the nut pass kiss the nut මොකක්ද තියෙන්නේ cry. Kiss the nut කලින් තියෙන වචන මොකද්ද? R. R කියන්නේ vowel එකක්ද බලන්න. A E I O U. ඔය පහෙන් එක්කෙනෙක්ද R කියන්නේ? නැහැ. එහෙනම් මොකක් කරන්න ඕනද මම හිතුවේ R අකුර අයින් කරන්න ඕනේ. නේ sorry Y අකුර අයින් කරලා R එක මොකක් දාන්න ඕනද? IES දාන්න ඕනේ. IES දාන්න ඕනේ. ඕකේ මම අන්තිමකටම යන්න. While her mother is standing to the fair. ඒකෙත් බලන්න. දැන් මෙතන හිටියේ Minoli. මෙතන ඉන්නේ කවුද? එයාගේ අම්මා. Her mother. ආ ඒත් ඒක වචනයක් නම හිතුවේ. වරහන් නැතුව තියෙන වචන බලන්න go. බලන්න. ES දාන්න පුළුවන්ද බලමු. CH SH SS O X. ආ ඔන්න O කියවුණා. O කියවෙනවා නම් ES දාන්න පුළුවන්. ඉස්සරහ තියෙන ඒක වචනයක් නේ. ආ එහෙනම් go එක මොකක් වෙන්න ඕනද උතේ? Go එක goes වෙන්න ඕනේ. Go එක goes වෙන්න ඕනේ. ඔන්න කොහමයි මගේ පුතේ එන්නේ? පැහැදිලිද? හරි ඔන්න කොහමයි එන්නේ? Right. Right. මගේ පුතාලා මට බලා ගන්නත් එක්ක එකක් උත්තර ටික හරි වැරදි ටික දාගන්න. මට මේක ඔන්න මගේ පුතේ මගේ පුතාලට කීයක් හරිද කියලා. මට අර හොස්ට් එකට දාලා තියෙන නම්බර් එකට දාන්න 8ක් තියෙනවානේ 8ෙන් 8ම හරියයි සෙට් එක මුලින් රේසන් කරන්න කියමු බබු. ආ නෑ චැට් එකට දාමු චැට් එකට දාමු. චැට් එකට දාන්න බෑ. චැට් එකට දාගෙන යන කවගේ කාගේද 8ෙන් 8ම හරි. ජනුද්දේ හරි. ජනුද්දේ හාන්. අටෙන් අටම හරි ඔදිසි හරි අයන්සා හිරුන්දි හරි මිනුකි හර්ෂිත තීක්ෂණනි ශානු බුද්ධිම නෙත්මි නවෝද්‍යා ජෙනිරු දිව්‍යාංජලි ජියොන්සා දිල්පා තාක්ෂිලා iPhone කියලා නම්බර් එකකින් ඉන්නවා මගේ පුතේ දන්නේ නැහැ මම මේ පුතාගේ නම නිකන් iPhone කියලා තියෙන්නේ එයාගේ රටෙන් අරම හරි මම දන්නේ නැහැ මොකද නම කියලා සස්මි අයෝද්‍යා සස්මිත ලෝචනා සච්චිරු චානු චානු මන් කිව්වනේ මන් නම කියපුවා ආයෙ දාන්න එපා හොඳේ මහේලි දිහේයි ඉනුක රවිහංසා ඔව් රවිහංසා මන් ඔව් උදිත් මනේෂ් දිනුන සමර්ෂ චමෝද්‍ය උදිත් නැහැ සෙට් එකයි ඉනුක ලෝචනා රසඤ්ඤා කවීෂා රයිට් ගොඩක් කට්ටි ඉන්නවා එරුමි හරි නියමයි මම පුතේ වැඩේ තේරුණා නම් එච්චරයි හරිද ඔන්නම තමයි මේ වගේ එකක් කරන්නේ චුට්ටක් අමාරු වෙන පුළුවන් මුලදී ඒත් ඉතින් ගොඩ දා ගන්නත් ඕනේ මේක ගොඩ දා නැතුවත් බෑනේ ඒ හින්දා මගේ පුතේ මේවා හරියට ඔලුවට දා ගන්න ආ රයිට් මෙන්න මෙහෙමයි ඉන්නේ කියලා එතකොට මගේ පුතේ පොතාලට රයිටින් ක්ලාස් එක අද අපි 9 කාලට විතර පටන් ගන්නවා 9 කාලේ ඉඳන් මගේ පුතේ 10
දහය විස්ස වගේ වෙනකම් පැයක් වගේ තමයි රයිටින් එක කියන්නේ රයිටින් එක ගොඩක් කියන්නේ ඉදිත් මතයිනේ ඔයගොල්ලන්ට රයිටින් එකේ පොඩි අය මාතෘකාවක් අපි කතා කරමු කොහොමද එන්නේ කියලා මේ ඇවිල්ලා ග්‍රැමර් පාඩමක් නේ රයිටින් එකත් එහෙමම යනවා වගේ ඒ අතරේ පුතාලාට අද WhatsApp මේ link එක ආපු ඒ message එකේ අන්තිමට ඇති WhatsApp group එක අන්නේ WhatsApp group එකට හැමෝම add වෙලා ඉන්න वे රයිටින් එකට තෙන්න රයිටින් එකත් අපි සාමාන්‍ය හොඳ ස්ටෑන්ඩඩ් ටයිප් එකේ එකක් කරමු සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලෙටර් ටයිප් එකක් වෙන්නත් පුළුවන් එසේ ටයිප් එකක් වෙන්නත් පුළුවන් ඒ ටයිම් එකට එන නවය කාලා වගේ වෙද්දි මම ලින්ක් එක දාලා තියනනම් ගෲප් එකට රයිට් එහෙනම් හරි හරි මගේ උදේ එහෙනම් අපි ආයෙත් නමයට හම්බෙමු හම්බෙනකම් පුතාල වගේ පුතාල පරිස්සමෙන් ඉමු ඒ වගේම රයිටින් එකට හැමෝම එන්න පුතාලට ක්ලාස් වලට රෙජිස්ටර් වෙන ඔක්කොම හැටි ගෲප් වලට ඔක්කොම අප්ඩේට් කරලා තියෙනවා එනමගුතේ අපි කොළඹින් දැන් සමු ගන්නවා අය අපි 9 9 කාලට හම්බුනේ